ෂින්හයි 1990 පෙබරවාරි 18 වන දින දකුණු කොරියාවේ උපත ලැබනවා. ඇයට තවත් සහෝදරයෙකුද සිටිනවා. පාක් ෂින්හයි 6 වසරේ සිටියේදී ඇයට තම ඉංග්‍රීසි ගුරුවරිය කියනවා පොප් ගායකයෙකු වන ලීසියන් හාන්ගේ මියුසික් කම්පැනි එකක් වන ඩ්‍රීම් ෆැක්ටරිහි ඔඩිෂන් එකක් සඳහා සහභාගී වෙන්න කියලා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනගත පාක් ෂින්හයි ඇගේ ජීවිතය පුහුණු වෙන නිලියක් ගායිකාවක් গিටාර් වාදකේ කීබෝඩ් වාදන ශිල්පිනියෙකු ලෙස වෙනස් කරගන්නවා. මේ හේතුවෙන් ඇගේ පවුලේ අය 2001 වසරේදී සියෝල් නගරයේ පදිංචි වෙනවා. 2003 වසරේදී ඇය ප්‍රධාන චරිතයේ වශයෙන් මියුසික් වීඩියෝවක් වන ගීගොඩ් ෆ්ලවර් හි දායකත්වයේ දක්වනවා. ඒ වගේම එම වසරේදීම ඇය ඉතා සාර්ථකව SBS ඩ්‍රාමා සීරීස් එකක් වන Stairway to Heaven සඳහා ප්‍රධාන චරිතය ලෙස තරගකරුවන් 250ක් අතරින් තේරීපත් වෙනවා. මෙම ඩ්‍රාමා එක සාමාන්‍ය රේටින්ග්ස් වලටත් වඩා 140ක් වැඩි රේටින්ග්ස් වාර්තා කරනවා. පාක් ෂින් පාසල් ශිෂ්‍යයන් අතරත් ඉතා ප්‍රසිද්ධ චරිතයක්. ඇයට අනිත් ශිෂ්‍යයන්ට වඩා කැපී පෙනෙන රූපයක් තිබුණා. ඒ වගේම හැම වෙලේම මොනාහරි කකා ඉන්න නිසා ඇයට පාක් පික් කියලා නික්නේම් එකකුත් වැටලා තිබුණා. 2009 වසරේදී ඇය තවත් ප්‍රධාන ෆීමේල් රෝල් එකක් කරනවා. ඒ ප්‍රසිද්ධ SBS ඩ්‍රාමා සීරීස් එකක් වන You Are Beautiful නාට්‍යයේ. මෙහි ජනප්‍රියත්වය කෙතරම්ද කියනවා නම් 2009 වසරේදී අන්තර්ජාලයේ වැඩියෙන්ම සර්ච් කරපු නම You Are Beautiful බවට පත් වෙනවා. පාක් ෂින්හයි රඟපෑ ඩ්‍රාමා සීරීස් අතර 2011දී Heart String, 2013දී The Hairs, My Cute Guys, 2014දී Pinocchio, 2016දී Doctors, 2018දී Memories of the Alhambra, 2021දී The Myth දැක්වෙනවා. 2021 අවුරුද්ද පාක් ෂින්හයිගේ වයස අවුරුදු 31ක් වෙනවා. ඒ වගේම ඇගේ මූල්‍ය තත්ත්වය කිව්වොත් 2021 වසරේදී දක්වන්නේ ඩොලර් මිලියන 8ක් බවට. ඒ වගේම ඇය එක් එපිසෝඩ් දෙකකට ඩොලර් 21000ක් අය කරනවා. ඒ වගේම ඇය 1 මිලියන 100ක් වර්ල්ඩ් හංග චැරිටි එකට ප්‍රදානය කර බවත් වාර්තා වෙනවා. පාක් ෂින්හයි ආදරය කරන්නේ චෝයි තායි ජූන්ට. මේ ප්‍රේම සම්බන්ධය 2017දී පටන් අරගෙන තියෙනවා. මීට පෙර ඇයට සම්බන්ධතා කීපයක්ම තිබුණා. ඒ අතරින් සුප්‍රසිද්ධ නළුවන් වන ලී ජොන්සුක් සහ ලී මින්හෝ සඳහන් වෙනවා. ලී මින්හෝ සමග සම්බන්ධතාවය 2013දී අවසන් වෙනවා. ඒ වගේම ලී ජොන්සුක් සමග සම්බන්ධතාව 2015දී අවසන් වෙනවා. ඇය පිළිබඳ තවත් විස්තර මෙතන සිට.